අද අජිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපති මේ තරගයට ඉදිරිපත් වෙන්න අප මුදල් තැන්පත් කරා මහලේකම්තුමා විසින්. අපි පැහැදිලිව කියන්න ඕනේ අපි දැක්කා විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ මාධ්‍ය ඒකකයේ කියනවා දැන් ජනාධිපතිතුමාට 92ක් ඉන්නවයි කියලා සහයෝගය ලබා දෙන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. මතක තියාගන්න ඕනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුව තුල ජනාධිපති තරගයට ඉදිරිපත් වුණාම ඔහුට 134 දෙනෙක්ගේ සහයෝගය ලැබ. දැන් මේ 134 92කට අඩු වෙලා තියෙන්නේ. එහෙනම් ඒක 92 ඒක ලොකු දෙයක් නෙමෙයි. මොකද අහන්න ඕනේ දැන් 134ක් සහයෝගය දීපු අය මොකද 92කට බැහැලා තියෙන්නේ. ඒ කියන්නේ එන්න 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 ජනාධිපතිවරයාට සහයෝගය ලබා දෙන මන්ත්‍රීවරු ටික අඩු වීගෙන යන්නේ. ඉතින් අපි සියලු දෙනාම දන්නවා මේ පාර්ලිමේන්තුව ඇතුලේ පහුගිය කාලේ පුරාම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගෙනාපු සියලු අනපනත් වලට අපේ රටේ තිබෙන දේශීය සම්පත් වලට ඒවා විකුණන ඒවාට තීන්දුව ගත්තේ මේ කණ්ඩායම තමයි. ඉතින් ඒවා සියලු දේවල් පහුගිය මේ පාර්ලිමේන්තුවේ ඒවා සම්මත වුණා. ඒකනම් පාර්ලිමේන්තුව බහුතරයේ තියෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එක්ක. අපිට වැදගත් වෙන්නේ පාර්ලිමේන්තු බහුතරය නෙමෙයි රටේ බහුතර ජනතාව ඉන්නේ කා එක්කද කියන එක. ඒකයි වැදගත් වෙන්නේ. රටේ බහුතර ජනතාව ඉන්නේ අජිත් ප්‍රේමදාස මහත්මයායි සමගි ජන බලවේගයත් එක්ක. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 92ක් රනිල් වික්‍රමසිංහත් එක්ක එකතු වුණයි කියලා. ඒක මහා ලොකු නිවුස් එකක් නෙමෙයි. මොකද 134ක් තිබුච්ච එක්කෙනා අද 92කට බහලා තියෙනවා. තව යන්නේ තව වයි කියන එක තමයි අපිට දැන්ට තිබෙන තොරතුරු හා ආරංචි මාර්ගය. ඔබතුමා දන්නවනේ මම පළාත් පාලන මැතිවරණයට තරම් කරන්න පාර්ලිමේන්තුවෙන් එළියට ආව ඡන්දෙ තිබ්බේ නැහැ. ඉතින් අපි මැච් එක ගන්න ලෑස්ති වෙලා ඉන්නේ. අපි ජනාධිපතිතුමාට කියන්නේ මැච් එක ගාමු. හැබැයි යා අම්පයර් වෙන්න බෑ. ඇයිලා ක්‍රීඩකෙක් විදිහට මැච් එක ගාමු. දැන් මෙහෙමනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැන් එයාත් මේ මැච් එකේ ක්‍රීඩකෙක් විතරයි. හරිද? නමුත් එයා ක්‍රීඩා කරන්න මැච් එක අපි ග්‍රවුන්ඩ් එකට යන්න කලින්ම එයා අම්පයර් වෙන්න හදනවා. ඒක කරන්න බෑ. මොකද එයා දන්නවා මේ මැච් එක යාට අවාසියි කියලා. හොඳ බෝලස්ල ටිකක් එකතු වුණා ඊයේ. ඔයද කවුද බෝලස්ල? කෝට්ටුවේ. මොන බෝලස්ලද? කියන්නකෝ එක්කෙනෙක් දෙන්න. නෝ දෙයක් කියලා දෙන්න. 134 92කට බෑනානේ. හොඳ බෝලස්ලා බැට්මන්ස්ලා බැට් කරන්න පුළුවන් කට්ටිය බෝල් කරන්න පුළුවන් කට්ටිය ඒ වගේම හොඳ ඕල් රවුන්ඩර්ස්ලා ඔක්කොම ඉන්නේ සමගි ජන බලවේගයේ තමයි වෙන කොහෙද ඉන්නේ බැට්ස්මන්ලා ඒ පැත්තේ රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරයි ඒ පැත්තේ ඉන්නේ එකම ක්‍රීඩකයා එයා විතරයිනේ අනිත් අය නම් ක්‍රීඩකයෝ කවුරුවත් නෙමෙයිනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි බෝල් කරන්නේ එයා තමයි බැට් කරන්නේ ග්‍රවුන්ඩ් එකට අන්තිමට වතුර ටික ගෙනියන්නෙත් එයා තමයි කවුද ඉන්නේ බෝලස්ලා හය පාර වටියක් වැදුණා මැච් එකද කවුරුත් නෑ ඒ පැත්තේ බෝලස් ඒ පැත්තේ ඉන්න බෝලස්ලා ඔක්කොම දැන් බෝල් කරලා රිටයර් වෙන්න අවුරුදු මාස හයක අවුරුද්දක ඉන්න කාලේ තමයි ඉන්නේ. හරිද? ඒ සමහර බෝලස්ලාව ICC එකෙන් බෑන් කරලා තියෙනවා. අය බෝල් කරන්නේ නෝ බෝල් කියලා චක් කරනවායි කියලා. මේ ක්‍රිකට් බෝඩ් එකේ නවත්තුපු කට්ටියක් ඉන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මැච් එකේ ගන්න. ඉතින් ඒ කට්ටියට ග්‍රවුන්ඩ් එකට ආවිල්ලා බෝල් කරන්න නෑ බෑ. එතුමාටත් අපි කියන්නේ නීති විරෝධී වැඩ කරන්න එපා. කඩා කප්පල් වැඩ කරන්න එපා. ජනාධිපති මැතිවරණයේ තියන්න ජනාධිපතිවරයා හැටියට මේකට සහයෝගය ලබා දෙන්න කියන එක තමයි අපි ජනාධිපතිතුමාට කියන්නේ. අද මැතිවරණ කොමිසමත් ජනාධිපතිතුමාට ලිපියක් යවලා ඕන්න අද ජනාධිපතිතුමාගේ ඉල්ලා හිඳලා තියෙනවා. මේක තියන්න සහයෝගය ලබා දෙන්න කියලා තමයි මැතිවරණ කොමිසමත් කියන්නේ.